අද මම ඔයාලට හරිම සරල විදියට පීස් එකක් හදාගන්නේ කොහොමද කියලා දෙනවා. මම මේ කෝප්පෙට ඊස්ට් හැඳි එකක්, සීනි තේ හැඳි එකක් වගේම මද උණුසුම් වතුර වලින් මේසනි හතරක් එකතු කරගන්නවා. දැන් මම මේ ටික මේ වගේ හොඳට කලවම් කරගෙන මේක විනාඩි 10ක් වහලා තිනවා ඊස්ට් එක ඇක්ටිව් වෙන්න. ඊස්ට් එක ඇක්ටිව් වුණාට පස්සේ මම මේ වගේ ලොකු භාජනයකට පාම්පිරි ග්‍රෑම් 250ක් ලුණු තේ හැඳි 3 කාලක් වගේම පොල් තෙල් මෙසෙන් දෙකක් එකතු කරලා මේ ටික මේ වගේ හොඳට කලවම් කරගෙන අර ඇක්ටිව් වුණු ඊස්ට් එකත් මේකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට මද උණුසුම් වතුර ටික ටික එකතු කරමින් අතේ නොවැළෙන පදමට හදාගෙන ඊළඟට හැන්ද ඉවත් කරලා මේ වගේ අතින් විනාඩි 10ක් හොඳින් නීට් කරගන්නවා. විනාඩි 10ක් වගේ මේක හොඳින් නීට් කරගත්තට පස්සේ මම මේ වගේ මේක බෝලයක් හදලා මේක ඩබල් සයිස් වෙන මේ වගේ ලන් ෂීට් එකකින් වහලා තියෙනවා. මේක ඩබල් සයිස් වුණාට පස්සේ මම මේ වගේ අතින් මේකේ එයා බබල්ස් ඉවත් කරගන්නවා. ඊළඟට අපි පීස් එක හදාගන්න භාජනේ මේ වගේ තෙල් චුට්ටක් ගාලා මේ විදිහට පීස් එකේ හැඩයෙන විදිහට මම මේ වගේ අතින් තුනී කරගන්නවා. ඊළඟට මේකේ මම ඉරට්ටක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ සිදුරු හදාගන්නවා පොඩියට. ඊළඟ මම මේකට තක්කාලි සෝස් ටිකක් මේ වගේ එකතු කරගන්නවා. ඊළඟට එක් කුඩින් මම ගම්මිරිස් කුඩු ටිකක් ඉහා ගන්නවා. ඒ වගේම හීනියට කපාගා තිබ සුදු ලුණු ටිකක්. ඒ වගේම ඔයාලට මෙතනදී ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී චීස් ටිකක් එකතු කරගන්නවා. ඒ කුඩින් තක්කාලි ටිකක් කපලා එකතු කරගන්නවා. ඒ වගේම අමුමිරිස්, ලුණු මේ වගේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන් ඔයාලට කැමති දෙයක්. ඒ වගේම මාළු මිරිස් ටික එකතු කරලා මම මේ කුඩින් බිත්තරයකුත් මේ වගේ එකතු කරගන්නවා. අද මම මේක හදාගන්න ලිපේ මේ වගේ වැල් ටිකක් දාලා මේක ඇතුලේ මේ විදිහට පීස් එක තියලා හොඳින් වහලා විනාඩි 15ක් හොඳින් රත් කරගන්න. ඉතින් මේ තියෙන මම මේ විදිහට හදාගත්ත රසම රස පීස් එක. ඉතින් ඔයත් මේ පීස් රෙසිපි එක අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලලා අනිවාර්යෙන් ඔයගේ කමෙන්ට් එක දෙන්න අමතක කරන්න එපා.